ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම ඔන්න මම ඉතින් අදත් ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝ එකක් ගෙනාවා මේ දැන් ගොඩක් අය දැන් වාර විභාග තියෙනවනේ අපිටත් වාර විභාග තියෙනවා ඒක නිසා මේ දැන් හැමෝටම සූර්ය නමස්කාරය මේ පාඩම් කරගන්න ගොඩක් අමාරුයි ඒ වගේම මටත් ගොඩක් අමාරුයි මම කොච්චර පාඩම් කරගන්න හදුවත් ඒක පාඩම් හිටින්නෙම නැහැ ඒක නිසා අම්මා මට පොඩි කවියක් ඒගෙන ඒක මේ ඒකට හඳලා දුන්නා මං ඉතින් ඔයගොල්ලොත් එක්ක මේ මගේ දැනුම හැමදාම බෙදා ගන්නවනේ ඒක නිසා මං දැන් ඔයගොල්ලන්ට කවිය කියන්න ඔන්න දැන් මං ඔය කවිය ඔයගොල්ලන්ට කියනවා අත් දෙක ගමු පපුවට දැන් අත් පිටුපස්සට දැන් අත් දෙපතුල ළඟ අත් දෙක වම් පාය ළඟ දෙපය දෙයත් ආනත දෙදන පපුව අත් බිම දෙයත් දෙපය උඩ බලා ආරු කුව බිම බලා දකුණු පායට අත් දෙක යලි අත් දෙපතුල ළඟ යලි අත් පිටුපස්සට දැන් අත් පහළට ඇත හරි දැන් මම ඔයගන්ට මේක දැන් පින්තූරත් එක්ක ඔයගන්ට දැන් මම එක පැහැදිලි කරලා දෙන්නම් හරි ඔන්න බලන්නකෝ අත් දෙක ගමු පපුවට දැන් අත් පිටුපස්සට දැන් අත් දෙපතුල ළඟ අත් දෙක වම් පාය ළඟ දෙපය දෙයත් ආනත දෙදන පපුව අත් බිම දෙයත් දෙපය උඩ බලා ආරුක්කුව බිම බලා දකුණු පායට අත් දෙක යලි අත් දෙපතුල ළඟ යලි අත් පිටුපස්සට දැන් අත් පහළට ඇත හරි ඕගොල්ලෝ දැන් එක දැක්කනේ ඕගොල්ලොත් මේ මේක නිකම් පාඩම් කරන්න එපා ඕගොල්ලෝ මේකේ මේ පියවරව බල බල මේ ඒක පාඩම් කරගන්න එතකොට තමයි අපේ එක මනුෂ්‍යට යන්නේ දැන් අපේ මේ ප්‍රශ්නයක් අහනවා මොකක් හරි මේ අපිට ඒකේ මේ ඉරියව්වක රූපයක් දෙනවා මේ ඒක මේ කීවෙනි එකද කියලා දැන් අපෙන් අහනවා එතකොට අපිට ඒක ටග් ගාලා ඒක අපේ මනසට එනවා. එතකොට අපි ඒක අපිට ඒක ලියන්න හරි ඉරි ගන්න හරි පුළුවන්. හරි මං හිතනවා දැන් මං ඔයගොල්ලන්ට මේ ලොකු උදව්වක් කරේ කියලා. මේ ඔයගොල්ලෝ මේ මේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න මං දැන් අදට යනවා ඔයගොල්ලෝ හැමෝටම පුදු සරණයි.